අයිබෝවන් නින්දෙදී අපි විවිධාකාර හීන දකිනවා. සමහරක් හීන හරිම සුන්දරයි, තවත් සමහර හීන ඉතාම භයන්කරයි. නොඑක් ආකාරයෙන් දිස්වෙන්නා වූ මේ හීන විවිධාකාර අදහස් වලින් අර්ථ දැක්වෙනවා. සුභ සිහින සහ අසුභ සිහින කියලා ජ්‍යොතිෂයේ හීන වර්ග කර තිබෙනවා. සුභ සිහිනයක් දුටුවොතින් කාටවත් නොකිය ඉඳීමෙන් සුභඵලත්වන බව, ගොත් අසුභ සිහිනයක් දුටුවොතින් දෙහිවැනි පැංගිරි ගහකට යෙකීමෙන් අසුභඵල දුරවන බවක් තමයි අපේ මුතුන් මිත්තන් අතීතයේදී විශ්වාස කරලා තිබෙන්නේ. විවිධ සිහින ගැන අපේ රටේ අතීතයේ පටන්ගෙන අනාවැකි වගේම බටහිර මනෝවිශ්ලේෂකයින්ද සිහින ගැන විවිධ මත පළ කර තිබෙනවා. අද සිව්මන්සල තුලින් අපි ඔබ වෙත ගෙනෙන්නේ අපි නිතර දකින සිහින කිහිපයක් ගැන මනෝවිද්‍යාත්මකව සහ පාරම්පරිකව පැවතෙන අර්ථ දැක්වීම් කිහිපයකුයි. දිගටම මෙවැනි වීඩියෝ නරඹන්න සිව්මන්සලට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි බලමු මේ හීන වලින් කියවෙන්නේ මොනවද කියලා. ඔබ විසින් රාත්‍රී නින්දේදී මගුල් පෝරු රන්නවරණ සිහිනෙන් දුටුවේ නම් ධන සම්පත් පෑදී එන යම් යම් මාර්ගයන් විවෘත වන බව කියවෙනවා. සිහිනෙන් සිනාසෙනවා දැකීම අඬාඬා සිටීමට හේතුවක් වන බවයි සඳහන් වෙන්නේ. නිවසේ දෙබරයක් බැඳ තිබෙන දුටු විට දූ දරුවන් අතරේ අඬදබර සිදුවන බවත්, තලගොයන් කබරගොයන් ගෙට එනවා දුටු විට අඹුදරු බේද බින්න වීමක් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ. දරු සම්පතක් බලාපොරොත්තු වෙන ඉන්න යුවලකට ඒ ගැන අනාවැකි පළ කරනවායයි පැවසෙන සිහින කිහිපයක්ම තිබෙනවා. තමන් පළතුරු ආහාරයට ගනිමින් සිටිනවා දැකීම ඉන්න එක් සිහිනයක්. ඒ වගේම තමයි නයෙක් ගෝනුස්සෙක් හෝ හැකරල්ලෙක් වැනි සත්වයෙක් දුටුවොත් ඒ සිහිනයෙන්ද දරු සම්පතක් ගැන නාවකි පළවෙන බවටයි පැරණම් විශ්වාස කරන්නේ. එමෙන්ම නාගයෙක් සිහිනයෙන් දැකීම පිරිමි දරු උපතක් සිදුවන බවටත්, නාගයා වෙන සතෙකු පසුපස එළවනවා දුටුවොත් එය ගැහැණු දරු උපතක් බවටත් විශ්වාසයක් පවතිනවා. සිහිනයෙන් තමන්ම නිරුවතින් දැකීම තරමක් සුළඹ සිහිනයක්. එවැනි සිහිනවලින් පෙන්නුම් කරන්නේ අනාගතයේ තමන් ලෙඩ රෝගවලට ලක්වීමේ අවදානමක් ඇති බවයි. එමෙන්ම බොහෝ පිරිසක් මැද නිරුවතින් සිටිනවා දැකීම සුභ සිහිනයක් බවටයි සැලකෙන්නේ. සිහිනෙන් අඩදබර කරගන්නවා දැකීමද අනාගත ලෙඩ රෝග ගැන ඉඟිකරන නිමිත්තක් බවටයි විශ්වාසය පවතින්නේ. සිහිනෙන් පියාඹනවා දැකීම නිතරම දකින හීනය. පියාඹගෙන යාම හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදා වී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ. එය ඔබේ සාර්ථකත්ව පිළිබිඹු කරන සිහිනයක් ලෙසිනුත් සැලකෙනවා. එමෙන්ම ඔබ කරන කියන කටයුතු මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් යුතුව ඔබ කරමින් සිටිනා බවක් තමයි මේ සිහිනයෙන් පෙන්නුම් කරන්නේ. සිහිනයෙන් කැස්බෑවුන්, මකුළුවන්, ගිරවුන්, පරවියන් සහ කොකුන් වැනි සතුන් දැකීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ සහකරුවෝ සහකාරිය සුන්දර ආකර්ෂණීය අයෙක් වනු ඇති බවයි. මොනරුන්, කුකුලන් හෝ කෞතුකාගාර සිහිනයෙන් දැකීමෙන් තමන්ගේ සිද්ගත් සහකරු හෝ සහකාරිය සමග ඉක්මන් වාසනාවන්ත විවාහයකට ඇතුළු වීමට අවකාශ ලැබෙන බවයි පැවසෙන්නේ. සිහිනයෙන් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ව සිපගන්නවා දැකීම එතරම් සුභ සිහිනයක් නොවන බවයි පැවසෙන්නේ. එයින් පැවසෙන්නේ ආදරයේදී හෝ තමන්ගේ හිතවතුන් අතින් හෝ රැවටීමකට ලක්විය හැකි බවයි. බල්ලකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතෙකු ඔබහ තරහ වීමක් ඉන් සිදුවන බවයි පැවසෙන්නේ. දියේ ගිලීම සිහිනෙන් දැකීම අපේ සාම්ප්‍රදායික මතයට අනුව අසුභ ඵල ගෙන දෙන සිහිනයක්. එමගින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අනතුරු අඟවන බවයි පැවසෙන්නේ. යම් උස්තැනකින් බිමට වැටීම සිහිනෙන් දැකීමත් ඉතාම සුළඹ සිහිනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටීම දැකීම අවාසනාවන්ත කාලයක් උදා වෙන බවට සලකුණක් බවයි පැවසෙන්නේ. තමන් මරණයට පත්වීම සිහිනෙන් දැකීම සුභ සිහිනයක් බවයි පැවසෙන්නේ. ධනය ලැබීම සහ යහපත් කාලයක් උදා වෙන බවක් තමයි මගින් පෙන්නුම් කරනු ලබන්නේ. දියැල්ලක් දැකීම, අසූචි දැකීම, අසූචි උඩ ඇවිදිනවා දැකීම ඉතා යහපත් කාලයක් උදා වන බවට පෙරනිමිති බවයි පැවසෙන්නේ. සිහිනෙන් නැද්දල දැකීම ඉතා විශාල දියුණුවක් ඇතිවන බවයි පැවසෙන්නේ. ජලයේ ගසාගෙන යාම හෝ වැටි සිටීම සිහිනෙන් දුටු විට දුක් කරදර ඇති කරන බවයි පැවසෙන්නේ. සක්මන් කරමින් සිටීම සිහිනෙන් දුටු විට ප්‍රසිද්ධියට හා ධනවත්භාවයට පත්වන බව පැවසෙනවා. දෙවිදේවතාවුන් සිහිනෙන් දුටු විට සිතෙහි පවතින අදහස් සියල්ලම ඉටුවන බවද පැවසේ. ඔබ මත්පැන් පානය කරනවා දුටු විට මිතුරන් හා සිත්තමනාප ඇති කර ගැනීමෙන් සිදුවන බවයි පැවසෙන්නේ. ගෙතුල වීපුරවා තිබෙන දුටු විට වාසනාව උදාවන බවද, පිරිසුදු ජලය දුටු විට වස්තුව ලැබෙන බවද, ගේ සොරකු බිඳිනු ලැබුව හොත් කරන කටයුතු අසාර්ථක වන බවද පෙන්නුම් කරන බවයි පැවසෙන්නේ. පණුවන් රාශියක් දැකීම බොහෝ ධනය ලැබෙන බවට පෙරනිමික්තක් වන අතර නිරුවත් ස්ත්‍රියක් සිහිනෙන් දැකීම සතුරුදායක ආරංචියක් බවයි පැවසෙන්නේ. බඩු පටවාගෙන රථයකින් ගමන් කරනවා දුටු විට දුක් කරදරවලින් පසුව ප්‍රීතිමත් කාලයක් උදාවන බව කියවේ.
ඇලකින් දොලකින් වතුර බොනවා දැකීම සැපවත් අනාගතයක් උදාවන බව පැවසෙන බවයි කියවෙන්නේ. අත්තිවාර්මක පස් කපනවා දුටු විට හිතවතකුගේ මරණයක් සහ ගෙයි ගොමගානවා දුටු විට මරණයක පෙරනිමිත්තක් පෙන්වන බවයි පැවසෙන්නේ. දත් වැටීම සහ දිව වැටීම දුටු විට භයානක විපතක පෙරනිමිති පෙන්වන බවයි සැලකෙන්නේ. එසේම කෙස් වැටීමද අසුබ සිහිනයක් ගණයටයි වැටෙන්නේ. කලුණායකු දුටු විට අනවශ්‍ය දේවලට පැටලී කරදර ඇතිවන බව පෙන්නුම් කරන අතර වාහනයක් පෙරලෙනවා දුටු විට මාර්ගයක් පිළිබඳව අසන්නට ලැබෙන බවද සඳහන් වේ. සිහිනයෙන් වැලිකඳු දැකීම බලාපොරොත්තු ඉටු නොවන බවට පෙරනිමිත්තක් වන අතර දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක පෙරනිමිත්තක් බවයි පැවසෙන්නේ. නැවක් සිහිනයෙන් දැකීම ධනලාභ හා වස්තුලාභ ඇති කරන බවද රූමත් තරුණියන් දුටු විට ප්‍රීතිය සතුට ඇතිවන බවද පෙන්නුම් කරයි. එමෙන්ම අලුත් රෙදි දුටු විට මුදල් ලැබීමක් පෙන්නුම් කරන අතර ඉරුණු ඇඳුම් අසුභ ප්‍රතිඵල ගෙන දෙන සිහිනයක් ගණයටයි වැටෙන්නේ. ඔබ පසුපසින් කිසිවකු හෝ එලවාගෙන නොදැකීම දුක් කරදර ඇතිවන බව කියවෙන අතර සර්පයන් ගෙට එනවා දැකීම නිවස පිරිහීමට පත්වන බවද උදලු පොරෝ කඹ දුටුවෝතින් දුක් විපත් පැමිණෙන බවද පැවසෙනවා. තවත් වීඩියෝවකින් නැවත මුණ ගැසෙනතුරු ඔබ සැමට සුබ දවසක්.